අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. Sri Lanka's Choice 2024. උඩරට හා පහතරට වතු ජනතාව සවි බල ගැන්වීම වෙනුවෙන් වූ ප්‍රඥප්තියකට අත්සන් තැබීම අද සිදු කෙරුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. එම ප්‍රඥප්තියට පළනිදි ගම්බරම්, මනෝ ගණේෂන් සහ එම් උදේ කුමාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද අත්සන් තැබුවා. ඉතාම සතුටුදායක දිනයක් මේක. මොකද මේ රටේ කොන් වෙලා, වෙන් වෙලා, තල්ලු වෙලා, උදගලා වෙලා ඉන්න ජන කොටසට අද පිළිගැනීමක් ලබා දෙන්න පුළුවන් වෙලා තියෙනවා. අපි ආණ්ඩුව අදන් ඉස්සරම පිළිගැනීම අපි ලැබෙලා තියෙනවා. මේ අවබෝධතාවයේ තිබෙන්නේ මැති ඇමතිකම් ගැනවත්, සභාපති තනතුරු ගැනවත්, දේශපාලඥුන්ට ලැබිය යුතු වරප්‍රසාද ගැන නෙවෙයි. ඒ සංස්කෘතියට අපි තිත තබලා තිබෙන්නේ. සම්පූර්ණයෙන්ම මේ සමාජ කිවිසුම තුළ නිර්මාණය වෙලා තිබෙන්නේ උඩරට පහතරට මලේහ ප්‍රජාව ඇතුළු වතු ප්‍රජාවගේ දේශපාලන, ආර්ථික, සමාජීය, සෞඛ්‍යමය, අධ්‍යාපනමය, පරිපාලනමය ඇතුළු හැම ක්ෂේත්‍රයකින්ම ඒ ප්‍රජාව සවි බලගන්නෙන පැහැදිලි යෝජනාවලින්. විශේෂයෙන්ම මේ ක්ෂේත්‍රය වෙනුවෙන් ජනාධිපති කාර්යසාධක බලකායක් පත්වුණු අවස්ථාවේ සිට පැය 48ක් ඇතුළත අපි ස්ථාපනය කරලා. ඒ නිසා විශේෂයෙන්ම මම කියන්න කැමති ඔබගේ පුරවැසි භාවයට අලුත් අරුතක් ලබා දෙමින් හැමදාම ඔබගේ ජීවිත ලයින් කාමරවලට සීමා නොකොට ඔබත් උඩා තේවතු හිමියෙක්, ඔබත් ඉඩමක ප්‍රාග්ධනයක අයිතියක් තිබෙන පුද්ගලයෙක් බවට පත් කරමින් ඔබගේ ආදායම් මාර්ගය වැඩි දියුණු කර ගැනීමත් ජාතික තේ නිෂ්පාදනය වැඩිපුර නිෂ්පාදන දායකත්වයක් ධාරිතාවයක් වර්ධනය කිරීමේ ඒ දැවැන්ත පරිවර්තනාත්මක වැඩපිළිවෙල දිනවකවානු සහිතව අපි ක්‍රියාත්මක කරනවා. හැමදාමත්ම බොරු පොරොන්දු වලට රැවටුණු සදාකාලික කම්කරු ජීවිතයක ඔබ ලතවන්නට පීඩ දබන්නේ නැහැ. නියත වශයෙන්ම වතු ප්‍රජාවගේ අයිතීන් ශක්තිමත් කරන මේ ගිවිසුම සහ මේ ගිවිසුමට එහා ගිය ජනතා සවි බල ගැන්වීමේ වැඩසටහනකට අපි ප්‍රවේශ වෙනවා.